තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම බෞද්ධ රූපවාහිනිය මේ පෙදී ඔබ වෙත සම්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව අප මෙලෙසින් ආරම්භ කරන්නේ දේශනාව පවත්වනු ලබන පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්කව පිළිගනිමු සාදු 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 ධර්මදානයක් ලෙසින් මේ දේශනාව මුළු මහත් ලෝකයා වෙත sannivedanaya කරන්නට අද දවසේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා අමන්දොළුව සීදුවල පෙනෙහි පදිංචි ජගත් කුමාර මහවේගදර මහත්මයා ප්‍රියන්ති බමුණුආරච්චි මහත්මිය ඇතුළු එම පවුලේ සදැහැති පින්වත් පිරිස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබේ ජීවිත කාලය තුල මෙතෙක් සිදු කරගත් අන්‍ය වූ කුසල ධර්මයන්ගේ ආනිසංසත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියේ පාප වර්ගයේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා රත්නයන් දෙක. ඒ ගාථා රත්නයන් තමයි පාපෝපි පච්චති භද්‍රං යාව පාපං නපච්චති යදාච පස්සති පාපං අත පාපෝ පාපානි පස්සති. දෙවනි ගාථා රත්නය භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රං නපච්චති යදාච පච්චති භද්‍රං අත භද්‍රෝ භද්‍රානි පස්සති කියන ගාථා රත්නයන් දෙක. මෙහි පළවෙනි ගාථා රත්නයේ සරල තේරුම තමයි යම්තාක් තමන් කරන ලද පව නොපැසෙන්නේද ඒ තාක් පව්කාරයා මේ ලෝකේ සැප විඳිනවා. යම් කලෙක ඔහුගේ පව පැසෙන්නේද එතෙන් පටන් ඔහු පවෙහි විපාකය විඳිනවා. දෙවෙනි ගාථා රත්නයේ තේරුම තමයි භද්‍රෝපි පස්සති පාපං සඳහන් කළා යම්තාක් පින නොපැසේද ඒ තාක් පින් කරන තැනැත්තාද මේ ලෝකේ දුකක්ම විඳිනවා. නමුත් යම් කලෙක ඔහුගේ පින පැසෙනවද එදාට පින් කළ තැනැත්තා යහපතම දකිනවා. මේක තමයි ගාථා රත්නයන් දෙකේ තේරුම. මේ විදිහේ ගාථා රත්නයන් දෙකක් අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඇයි? ඒ කාරණාවේ නිදහනේ අපි බොහොම කෙටියෙන් සාකච්ඡා කරමු. මේක ටිකක් දිග නිදහන කතාවක් තියෙන ගාතාවක්. පින්නතුනි, අනාථපිණ්ඩික සිටුතුමා ලෞතුරා බුදුරජාණන් වහන්සේට කොයිතරම් සමීපද? මේ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මොනතරම් කැපකිරීමක් කරපු කෙනෙක්ද? රන් කහවණු 54 කෝටියක් වියදම් කරලා දෙව්ලොවින් බිමට බාගත්ත මහ දිව්‍ය විමානයක් වාගේ ආරාම සංකීර්ණයක් හදලා පූජා කළා. නිරන්තරයෙන් අනාථපිණ්ඩික සිටුතුමා සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගිහි උපස්ථායක තනතුරද දරනවා. දවසකට 3 වතාවක් අනිවාරෙන් ජේතවනාරාමයට යනවා. ලාබාල සාමණේරවරු එවගේම නවක භික්ෂූන් වහන්සේලා අනාථපිණ්ඩික සිටුතුමාට ගොඩාක් එකතුයි. අනික් හැමෝමත් එහෙමයි. නමුත් මේ ලාබාල සාමණේර භික්ෂූන් වහන්සේලා සිටුතුමා විහාරයට එනකොට දකින්නේ තාත්තා එනවා වගේ. එඳ පෙර ගමන් යනවා. ගිහිල්ලා අහනවා අපිට මොනවද ගෙනාවේ කියලා. ඉතින් එහෙම අහන බව දන්න නිසාම සිටුතුමත් හැමදාම උදේ දානේ වළඳන්න කලින් යනවනම් කැඳයි රස කැවිලි අරන් යනවා. දානෙන් පස්සේ යනවනම් ගිතෙල්, වෙඬරු, හකුරු වගේ දේවල් අරන් යනවා. හවස්වරු යනවනම් සුවඳ විලවුන් සහ සුවඳ මල් ගෙනහිල්ලා උන්වහන්සේලාට දෙනවා පූජා කරගන්න කියලා. මේ වගේ බොහෝම ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු අනාථපිණ්ඩික සිටුතුමා හැමදාම තමන්ගේ මාලිගාව දානශාලාවක් බවට පත් කරලා තිබුණේ. සිටුතුමාගේ නම අනාථපිණ්ඩික නෙමෙයිනේ. සිටුතුමාගේ නම සුදත්ත. ඒතර කොහොමද අනාථපිණ්ඩික කියලා නමක් පට බැඳෙන්නේ? දුගී මගීන්ට දන් දුන්න නිසා, අනාථයන්ට පිඬු දුන්න නිසා අනේ පිඬු කියන නමින් අන්වර්ථ නාමයක් පටබැදුණා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න බොහෝ කාලයකට කලින් ඉඳලම මේ දුගීන්ට මගීන්ට දන් වැට දීගෙන ආවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ තමන්ගේ මස්සිනාගේ ගෙදර ගිය වෙලාවෙනි. සිටුතුමාගේ මස්සිනා තමයි බරණැස් නුවර සිටුවරයා. බරණැස් නුවර සිටුවරයාගේ නැගණිය තමයි අනාථපිණ්ඩික සිටුතුමා විවාහ කරගෙන ඉන්නේ. අනාථපිණ්ඩික සිටුතුමාගේ නැගණිය තමයි බරණැස් නුවර සිටුවරයා විවාහ කරගෙන ඉන්නේ. ඉතින් රජගහ නුවරට වෙළඳාම යනකොට නුවර දොරටුව ගාව ඉඳලා පණිවිඩයක් යවනවා මම ඇවිල්ලා ඉන්නේ කියලා. විශාල පිරිසක් අරගෙන පෙරහැරේ ඇවිල්ලා පිළිගන්නේ. එක දවසක් පණිවිඩය යවුවා ආවේ නැහැ. නුවර මැදට ගිහිල්ලා පණිවිඩය යවුවා ආවේ නැහැ. ගෙදර දොරකඩට ගිහිල්ලා පණිවිඩයක් යවුවා මම දැන් දොරකඩේ ඉන්නේ එන්න කියලා. ඒත් ආවේ නැහැ. පස්සේ සිටුතුමාණන් ගියා ගේ පිටිපස්ස පැත්තට. ගිහිල්ලා බලහම විශාල පිරිසක් එක්ක එකටම වැඩ. ලිප් බඳිනවා, දර පලනවා, නොඑක් දේවල්. ඒ හින්දා එන්න වෙලාවක් නැහැ. මොකද ඒ කාරණාවට වඩා වටින වැඩකට ලෑස්තියි. ඉතින් අහනවා හෙට මටත් නොකියම මේ ගෙදර ආවාහයක්ද විවාහයක්ද කියලා. නෑ මස්සිනේ දෙකෙන් එකක්වත් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේට දානෙකට ආරාධනා කළා හෙට මගේ ගෙදරට දානෙට වඩිනවා කියලා. බුද්ධ කියන වචනේ ඇහෙනවත් එක්කම සිටුතුමාට මොකවත් උන් හිටිතෙන් අමතක වුණා. සෑහෙන වෙලාවක් වචන පිට වෙන්නේ නැතුව ගියා. මුළු සර්වාංගයේම ඒ ප්‍රීතියෙන් පිනා ගියා. ටික වෙලාවක් නිහඬවම ඉඳලා අහනවා මස්සිනා බුද්ධ කියලා වචනය කීවද කියලා. තුන් වතාවක්ම අහනවා එහෙම. අන්තිමට අහනවා ඒ බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා. බරණැස් නුවර සිටුතුමා අත දික් කරලා ඈත පෙන්නලා කියනවා මෙන්න මේ නිල්වන් වනරුදට එහා පැත්තේ තමයි වැඩ ඉන්නේ. එනම් මම ගිහිල්ලා මුණ ගිහිලා එන්නම් කියලා කියනවා. මොකද කලබල දැන් යනකොට රෑ වෙනවා. හෙට කොහොමත් මෙහෙ වඩිනවනේ. නිදහසේ මුණ ගහෙන්න කියනවා. නිදා ගන්න ගියාට නිින්ද යන්නේ නැහැ. වෙන සිතුවිල්ලක් හිතේ නැහැ. බුද්ධ බුද්ධ බුද්ධමයි හිතේ ඇතුළේ ඉන්නේ. මහරය පහු වෙනකොට ආලෝක සංඥා පහළ වෙනවා. නිින්දයක් නැති හින්දා වරක් දෙවරක් එළියට ඇවිල්ලා බැලුවා නමුත් තාමත් මහරය. පාන්දර ජාම වෙනකොට නම් තවත් නොයා ඉන්නම බැරි තැන එළියට බැස්සා. ආලෝක සංඥා පහළ වෙලා එළියෙන්ම තමයි යන්නේ. සීත වනයේට ඇතුල් වෙලා සීත වනාන්තරයේ මැද්දෙන් ගමන් කරනකොට හදිසියේ සීතල දෙයක් හැප්පුණා. මොකක්ද හැප්පෙන්නේ? අලුත ගෙනත් දාපු මලමිණියක්. අරමුණ වෙනස් වුණා. ආලෝක සංඥා බිඳුණා. මහ කැලෑවේ සොහොන ඇතුලේ දැන් කට්ටකරුවලි. බයත් හිතුණා. ආපහු යන්නත් හිතුණා. නමුත් සීත වනයේට අධිපති යක්ෂයා කතා කරලා කියනවා පෙරට දැබූ පය ආපහු තියන්න එපා. බුදුන් දකින්න ඔසවන පය වෙන කොහෙ යන්න ඔසවන පයටත් වඩා වටිනවා. ඉතින් පෙරට මේ යන්න කියනකොට ආය ශ්‍රද්ධාව උපදිනවා. ආය සිදු වීමක් නිසා ආලෝක සංඥා නැතුව යනවා. රැවටෙනවා මායාවක්ද මේ? මාව මරන්න ගෙනියනවද? කල්පනා කරනවා මගේ අම්මා තාත්තා මට තියාපු නම මේ වෙනකොට කවුරුවත් දන්නේ නැහැ. මොකද පින්නතුනේ ඒ කාලේ බුදුන් බුදුන් කියාගත් 6 දෙනෙක් හිටියා. ෂට් ශාස්ත්‍රූරු. ඒ නිසා මේ ඉන්නේ හැබෑම ලෞතර බුදුන්මද? මස්සිනා රැවටිලාවද්ද? කල්පනා කළා අම්මා තාත්තා මට තියාපු නම කවුරුවත් මේ ලෝකේ දන්නේ නැහැ. මේ ඉන්නේ හැබෑම බුදු පියාණන් වහන්සේ නම් මට මගේ නම කියලා කතා කරන්න ඕනේ කියලා. සිතුවිල්ල ඉවර වෙනකොට සුදත්ත මම ඉන්නේ මෙහෙ මේ පැත්තට එන්න කියලා බොහොම මිහිරි හඬින් භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ නැවත ඇති වෙන්නේ අප්‍රමාණ සතුටක්. ආයත් ආලෝක සංඥා පහළ වෙනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම හොයාගෙන ගියේ. මොකද සංසාරේ බොහෝ කාලයක් මේ හමුව උදෙසා පාරමී පුරලා තිබ්බා. සිරිතුමා දන් දීගෙන යනකොට සිරිතුමා දුප්පත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා මහ සිරිතුමනි තවත් දන් දෙනවද? දෙනවා ස්වාමීනි. නතර කරන්නේ නැද්ද දන් වැට? නෑ ස්වාමීනි. පෙර වගේම දෙනවද හොඳට? අමාරුයි ස්වාමීනි. මොනවද දැන් දෙන්නේ කියලා ඇහුවා. කඩසහල් බතුයි කාඩි හොදී කියලා සඳහන් කළා. හැබැයි මේ සංඝයාට දෙන දානේ හිම නෙමෙයි. මේ අනාථයන්ට දෙන දානේ. කඩසහල් බතුයි කාඩි හොදී දෙන්නේ දුගියන්ට. සංඝයාට කොහොමත් ප්‍රණීතවමයි දන් දෙන්නේ. ඉතින් එහෙම සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළාම මහසිරිතුමනි කඩසහල් බතුයි කාඩි හොදී දුන්නා වුණත් කාට දුන්නත් කනස්සල්ලටපත් වෙන්න එපා. ඔබ දන් දෙන්නේ ආර්යයන් වහන්සේලාට. මම වේලාමන බ්‍රාහ්මණ කාලි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් එක දිගට ගංගාවල් ගලනවා වගේ දන් දුන්නා. මහසිරිතුමනි තෙරුවන් සරණ ගියපු එක උපාසකයෙක් මට හම්බුනේ නෑ මේ කාලය තුල. නමුත් ඔබට එහෙම නෙමෙයි. අද ඔබට දන් දෙන්න ඉන්නේ ආර්යයන් වහන්සේලා. ඉතින් කනස්සල්ලටපත් වෙන්න එපා දෙන්න කියලා කිව්වා. සිරිතුමා සංඝයාට කොහොමත් ප්‍රණීතව දන් දුන්නා. ඉතින් ආර්යයන් වහන්සේලාට දන් දෙනවා කියලා කියහම ඒකෙන් ලැබෙන ලාභේ කාටද සීමා කරන්න පුළුවන්? ඒකේ ප්‍රයෝජනේ කාටද සීමා කරන්න පුළුවන්? තෙරුවන් සරණ ගියපු කෙනෙකුට ආහාර වේලක් දුන්නාම අනාගත ජීවිතාසංකේයයක් පළ දෙනවා කියලා කියන්නේ. එතකොට එතනින් එහාට අසංකේයයෙන් එහාට කතා කරන්න ගාණක් නැහැ. පන්ස් තිසරණයි පන්සිලී තියෙන කෙනාට දන් දුන්නහම ලැබෙන ලාභය කියලා නෑ කොහෙවත්. එහෙමනම් සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන්ට දන් දෙනවා කියන එකේ ඵලය කොහෙ සඳහන් කරන්නද? අන් ඒක නිසා දෙන දේ නෙමෙයි වටින්නේ. දෙන වෙලාවේ හදාගත්ත හිත වටිනවා. දෙන දේ නෙමෙයි වටින්නේ. ඒකයි මේ ශාසනය සඳහන් කරලා තියෙන්නේ. දුප්පතාගේ දානේ හැමදාම 10න් ගුණ කරලයි බලන්න කියලා. තවත් කාරණාවක් පැහැදිලි කරනවා. මේ ශාසනයේ දන් දීලා කවදාවත් කවුරුවත් දුප්පත් වෙන්නේ නැහැ කියලා. මහා කල්ප ගණන් ආපහු බලලයි මේ ප්‍රකාශයේ භාග්‍යතුන් වහන්සේ කරන්නේ දන් දීලා නම් දුප්පත් වෙච්ච කෙනෙක් නැහැ කියලා. ඉතින් ආර්යයන්ට දන් දෙනකොට ලැබෙන ලාභය නිමක් නැති නිසා මේ සීලය ගුණය එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහකයාගේ තියෙන සිල්වත් බව තමයි දායකයාට මේ යහපත උදා කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ දෙහි පළුවක් තියලා සක්විති වෙන්න ප්‍රාර්ථනා කළොත් ඒකත් ලැබෙනවා පිණිතුනි. පූජා කළ දේ දෙහි කෑල්ල. ඒක වටින්නේ නැහැ. නමුත් මේ දෙහි කෑල්ල පූජා කරන්න හදාගත්ත හිත කියන්නේ ඒ තරම් ස්වල්ප දෙයක් පූජා කළත් ඒක අරතරන් මහත්ඵල කරවන්න භාග්‍යතුන් වහන්සේගේ සීල සමාධි ආදී ගුණයට හැකියාවක් තියෙනවා. ඒ නිසා එහෙම පෙන්නලා තියෙන්නේ. අනාථපිණ්ඩික සිටුතුමා දැන් දුප්පත්නේ. මේ සිටුතුමාගේ දිව්‍ය මාලිගාවේ 4වෙනි දොරටුවේ ඉන්නවා දෙවඟනක්. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයි. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාව කල්පනා කළා මොකද භාග්‍යතුන් වහන්සේත් මහරහතන් වහන්සේලාත් මේ නිවසට වඩිනකොට මේ මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාවට ඉන්න බෑ. ඉතින් ඒ හින්දා හැම වෙලාවෙම කල්පනාව සංඝයා සමග සිරිතුමා බිඳවන්න. ඒක ඇයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද එහෙම බිඳුනොත් උන්වහන්සේලායි වඩින්නේ නෑනේ. එහෙනම් මට සතුටින් ඉන්න පුළුවන් එතකොට කියලා. නමුත් සිරිතුමාගේ ධන බලය වැඩි නිසා ඒ බිඳවීම කරන්න බෑ. දැන් දුප්පත්. එහෙනම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා සිටුතුමා සිරියහනේ සැතපීලා ඉන්න වෙලාවේ සිරියහනට උඩින් අහසේ ඉඳලා කතා කරනවා. ඔබ කවුද කියලා ඇහුවාම කියනවා මං 4වෙනි දොරටුවේ ඉන්න දෙවඟන. මොකටද ආවේ? මහසිරිතුමනි උපදේශයක් දීලා යන්න. හොඳයි දෙව්දුව මං අහගෙන ඉන්නේ කියලා කිව්වා. සඳහන් කරනවා සිටුතුමනි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වෙනුවෙන් 54 කෝටියක් රංකහවණු වියදම් කරලා හැදුවා නේද ආරාමයක්. ඒ ආරාමේ හදලා ඔබ නතර වුණේ නෑනේ. එක දිගට මේ ගෙදර දන් වැටකුත් දෙනවා. හැමදාම කෑම බීම දීලා අරතරන් ලස්සන විමානයක් හදලා දීලා ශ්‍රමණ බෞද්ධ ගෞතමයා මොනවද උඹට දුන්නේ කියලා ඇහුවා. අංගේක නිසා තවත් මෝඩ වෙන්නේ නැතුව මේ දවස්වල දානෙට වියදම් කරන විශාල මුදල් ඒ මුදල් දාලා අලුත් කර්මාන්ත ශාලා පටන් ගන්නද නැත්නම් උඹට ජීවිතයක් නැති වෙයි කියලා කිව්වා. අන් එහෙම කතා කරාම සිටුතුමා කියනවා බෝක කියලා යන්නද මෙතෙන්ට ආවේ. කරුණා කරලා මගේ මාලිගාවිනුත් බැහැලා ගියාට කමක් නැහැ කියලා කිව්වා. පින්නතුනි ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධාව හොලවන්න බෑනි. අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ ආර්යයන් වහන්සේ නම. ඒතර ආර්යයන් වහන්සේගේ ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක්. අපේ ශ්‍රද්ධාව නම් එහාට මෙහාට හෙල්ලෙනවා. නමුත් ආර්යයන් වහන්සේගේ ශ්‍රද්ධාව හෙල්ලෙන්නේ නැණි කවදාවත්. පින්නතුනි මිත්‍යා දෘෂ්ටිකයෙක් ඇවිල්ලා 이르දි ප්‍රාතිහාර්ය දක්වලා භාග්‍යතුන් වහන්සේට විරුද්ධව බණක් කීවොත් අපි ඒක පිළිගන්නවනේ. මොකද මෙයා 이르දි දක්වලා බණ කියන්නේ මේ ඉන්නේ රහතන් වහන්සේ නමක් වගේනේ අපේ හැඟීම. ඉතින් ඒ හින්දා අපි රැවටෙනවා. නමුත් ආර්යයන් වහන්සේලා එහෙම රැවටෙන්නේ නැහැ. ධර්මය දන්න කෙනා එහෙම රැවටෙන්නේ නැහැ. ආර්ය නුණත් ධර්මය දන්න කෙනා රැවටෙන්නේ නැහැ. මොකද කියනකොටම දන්නවා මේ කියන්නේ බොරු කියලා. ඉතින් රැවටෙන්නේ නැහැ. දෝක ධර්මය නොදන්නක මේ තියෙන ලොකුම පාඩුව. කෙසේ වෙතත් සිටුතුමාගේ ශ්‍රද්ධාව වට්ටවන්න බැරුව යනවා. ඇයට යන්න කියලා කියනවා. සිටුතුමා දිගින් දිගටම දන් දෙනවා. නිසා ආර්යයන් වහන්සේලා මනා ශ්‍රද්ධාවක පිහිටලා ඉන්න නිසා මේ ලෝකේ කාටවත් ඒ ශ්‍රද්ධාව පළුදු කරන්න බෑ. ඔන්න ඕක නිසා තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ හැම වෙලාවෙම ඉන්නේ අපිට යහපත කරන්න නෙමෙයි අයහපත කරන්න. මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඕන තරම් ඉන්නවා. ඒ අය ගැන ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අපි දෙවියන්ට ඕන තරම් පින් දෙනවා. හැබැයි වටිනකම තමයි සම්මා දිට්ඨික දෙවියන්ට පින් දෙන එක. මිත්‍යා දෘෂ්ටික දෙවියන්ටත් පින් දුන්නොත් ඒගොල්ලෝ බලවත් වෙනවනේ. අපේ පින් ලබන්න ඒගොල්ලෝ බලවත් වෙනවා. එතකොට ලෝකයේ මිත්‍යා දෘෂ්ටිකයෝ බලවත් වුණාම මොනව වෙයිද? සම්පූර්ණ දහමට පටහැනි වෙනවා. ආන් ඒක නිසා මිසදිටුව බලවත් කරන්න උවමනාවක් නැණි මහන්සි වෙලා කරන පින් දීලා. අපි සියලු සම්මාදිට්ඨික දෙවියන්ට පින් අනුමෝදන් කරන අතර තවත් පින් කැමති අය ඉන්නවනම් සම්මාදිට්ඨික වෙලා මේ පින් ගන්න කියලා අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් සිටුතුමා කවුද කියන කාරණාව හරියටම නොදැන අකටයුතු නොකටයුතු අයුතු දේවල් කරවන්න හදන්නේ. ඒතර ධම්මපද පාළියේ තව ගාථාවක් තියෙන්නේ. කාන්තාව පිරිසක් සුරාපානය කරලා පන්සලට ගිහිල්ලා සුරා බීලා බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් මේක දැකලා කල්පනා කළා මේකෙන් හොඳ වැඩක් ගන්න ඕනේ කියලා. එතන අර කාන්තාවන්ගේ හිතට ඇතුල් කරනවා. ඔවුන්ගේ හිතේ විලිලැජ්ජාව නැති කරනවා. ශ්‍රද්ධාව නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ බුද්ධාසනේ වැඩ ඉන්නවා. මේ කාන්තාවෝ සමහරු ගීත කියනවා. සමහරු නටන්න පටන් අරගෙන. ඉතින් දැන් සමහරු ගයනවා, සමහරු නටනවා. භාග්‍යතුන් වහන්සේ බැලුවා මොකද්ද මේ වෙලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දැක්කා මිසදිට දෙවියෙක් බලපෑම් කරනවා. ඉතින් අන්ධකාරයක් මවල ඒ අඳුර කොයිතරම් බිහිසුණුද උන්ගේ වෙරි හිඳවල භාග්‍යතුන් වහන්සේ අඳුර මවල තියලා භාග්‍යතුන් වහන්සේ හිමාලයට වැඩියා. එහෙ ඉඳලා බලලා ඌල්ද රෝම ධාතුවෙන් සුදෝසුදු බුද්ධ රශ්මියක් යවලා අඳුර නැති කරලා දැම්මා. ආන්ගේ කාන්තාවන්ට පස්සේ දේශනාවක් කළා. කෝනු හාසෝ කිමානන්දෝ කොහොමද hina වෙන්නේ? කොහොමද සතුටු වෙන්නේ? නිච්ඡං පජ්ජලිතේ සති. නිරන්තරයෙන් 11 ගින්නකින් පිච්චෙනවා. අන්ධකාරයේ නොනද්දා. අවිද්‍යාව නැමැති අන්ධකාරෙ ගිලිලා ඉන්නේ. පදීපංන ගවෙස්සත. ඇයි අඳුර නිමා ගන්න පහනක් දැල්වන්නේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේ අහනවා. මෙන්න මේ කතාව මම මතක් කළේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු මෙවන් අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්න හරියට බලාගෙන ඉන්නවා. නමුත් ආර්යයන් වහන්සේගෙන් ඒකට ඉඩක් නැහැ. දෙවගන්ට කරගන්න දෙයක් නැහැ. නගර ආරක්ෂක දෙවියෝ ගාවට ගිහිල්ලා කියනවා සිටුතුමාගෙන් සමාව ඉල්ලලා දෙන්නකෝ මට ආයේ මාලිගාවෙම ඉන්න. නගර ආරක්ෂක දෙවියෝ කියනවා ඔබ කලේ බරපතල වරදක් මට බෑ කියලා. සතරවරන් දෙවියෝ ගාවට ගියහමත් ඒ විදිහටම ප්‍රතික්ෂේප වුණා. සක්දෙවිඳු ගාවට ගිහිල්ලා කියනවා අනේ ස්වාමීනි අනාථපිණ්ඩික සිටුතුමාට මං අතින් වරදක් කියුණා. ඒක නිවැරදි කරලා මට සමාව වරන් දෙන්න කියලා. සක්දෙවිඳුත් කියනවා මට බෑ කියලා. සිටුතුමාගේ හැටි දන්නේ හින්දා. හැබැයි සක්දෙවිඳු යාට උදව්වක් කරනවා උපායක් පාවිච්චි කරන්න. කියන සිටුතුමා දැන් දුප්පත් වෙලා ඉන්නේ නිකම්ම නෙමෙයි. සිටුතුමාගෙන් වෙලෙන්දෝ රන් කහවණු 18 කෝටියක් ණයට අරන් තියනවා දෙන්නේ නැහැ. උඹ ගිහිල්ලා සිටුතුමාගේ මුදල් ලේකම්ගේ වෙස් අරගෙන ඒ මුදල් ටික එකතු කරගනින් කියලා. ඒ වගේම සිටුතුමා රන් කහවණු 18 කෝටියක් ගම් යූරේ නිදන් කරලා තිබුණා පස්සේ වුමනාවක් උනුත් හදිස්සියේ ගන්න. ගම් යූරු හේදිලා යනකොට ඒ ධනස්කන්ධය කොහොම හේදිලා ගිහිල්ලා මහ මුහුදේ තැම්පත් වෙලා තියෙනවා. උඹේ ශක්තිය පාවිච්චි කරලා ඒ 18 කෝටිය ගෙනල්ලා ගබඩාවට දාපන්. මහ පොළොව යට තියෙනවා හිමියෙක් නැති නිදහනයක්. ඒකෙත් තියෙනවා රන් කහවණු 18 කෝටියක් වටින දේවල්. ඒවත් ගෙනහිල්ලා ගබඩාවට දාන්න. ඒකට 54 කෝටියක් හරි. ඊට පස්සේ සිටුතුමාට කාරණාව කියලා සමාව ඉල්ලන්න කියලා කිව්වා. ඒ සිටුතුමා ගාවට ඇවිල්ලා තමන් දඬුවම තමන් වරදක් කළ බව පිළිගත්තා. ඒකට දඬුවම් විඳලා කහවණු එකතු කරලා ගෙනත් දාපු බව පිළිගත්තා. ගෙනත් දැම්මා කියලා කීවා. සමා වෙලා මට මාලිගාවෙම ඉඩක් දෙන්න කියලා කීවා. සිටුතුමා කල්පනා කළා කමක් නෑ ඒ වරදත් පිළිගන්නවා. දඬුවමකුත් විඳලා තියෙනවා. එහෙනම් යන්න බුදුරජාණන් වහන්සේ ගාවට මමත් එනවා කියලා කීවා. භාග්‍යතුන් වහන්සේගෙන් සමාව ගන්න කියලා කීවා. මේ ශ්‍රද්ධාවන්තයාගේ තවත් ස්වරූපයක්. උත්තරා දේවියට සිරිමා වුණු තෙල්වෙක් කෙරුවා. අන්තිමට උත්තරාගේ සේවිකාව සිරිමට හොඳටම පහර දුන්නා. සේවිකාව ටික එහාට මෙහාට කරලා උණු වතුර ගෙනල්ලා සිරිමගේ තැලිච්ච මුළු ඇඟම තැව්වා. ඒ තවන ගමන් තමයි සිරිමට හිතෙන්නේ අනේ මං කොයිතරම් පෞකාර වැඩක්ද කළේ කියලා. අන්තිමට උත්තරාට වැඳලා සමාව ඉල්ලනවා. කියනවා මට සමාව දෙන්න පුළුවන්. ඒත් මම සමාව දෙන්නේ නෑ. මගේ තාත්තා සමාව දෙනවනම් මං ඔබට සමාව දෙනවා. සිරිමා කියනවා මම එහෙනම් යන්නම් සුමන සිටුවරයා ගාවට සමාව ඉල්ල ගන්න. උත්තරා කියනවා සුමන සිටුවරයාගෙන් සමාව අරන් වැඩක් නෑ නැගණියේ. සුමන සිටුවරයා කියලා කියන්නේ මගේ පංචස්කන්ධය පෝෂණය කරපු තාත්තා. නමුත් මට හැබෑම තාත්තා වෙන්නේ මේ සංසාරේ මා වෙතර කරවන තාත්තා. කවුද ඒ කියලා ඇහුවා. මම තාත්තා කියලා කියන්නේ ලෞතුරා බුදු පියාණන් වහන්සේටයි කියලා කිව්වා. සඳහන් කරනවා අනියකි. උන්වහන්සේගේ මගේ ලොකු හැඳුනුම්කමක් නැහැ කියලා කිව්වා. 아무තු හැඳුනුම්කම් අවශ්‍ය නැහැ. හෙට මෙහෙ දානෙට වඩිනවා. කැවිලි පෙවිලි හදාගෙන වරින් මං උඹේ ආහාර ටික උන්වහන්සේට පූජා කරන්නම් සමාව ඉල්ල ගන්න කියලා. ඒක වෙනම කාරණාවක්. නමුත් මේ ශ්‍රද්ධාවන්තයෝ භාග්‍යතුන් වහන්සේ දැක්කේ කොයි විදිහටද? සිටුතුමා ඇය අඬ ගහගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට සියලු කරුණු ප්‍රකාශ කළා. භාග්‍යතුන් වහන්සේ සිටුතුමාටත් ඇයටත් ධර්ම දේශනා කරමින් රැස්වලා හිටපු විශාල පිරිසකට ඒ න්‍යායෙන් අනුශාසනා කළා. ඒ අනුශාසනාව කරන්න තමයි මෙන්න මේ ගාථා රත්නයන් දෙක යොදාගත්තේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා යම් කෙනෙක් පවක් කරනවා නම් එන් ඒකේ අනිෂ්ඨ විපාකය ඔහුට විඳින්නම වෙනවා. පිනක් කළා නම් ඒකේ ඉෂ්ඨ විපාකයක් කවදාවත් ඔහු දාලා යන්නෙම නැහැ. පාපෝපි පච්චති භද්‍රං යාව පාපං නපච්චති යදාච පස්සති පාපං අතපාපෝ පාපානි පස්සති. පව්කාරයා පව පැසෙන තාක්කල් මේ ලෝකේ සැප විඳිනවා. පව් කරනවා ඔහු. පව් කර කර සැපයි විඳින්නේ. එයි පව පැහැෙනකම්. යම් කලක පව පැහෙන්න පටන් ගන්නවාද එදාට ඔහු දුක් විඳින්න පටන් ගන්නවා. විනතනි මේ ලෝකේ මේ ගාථා රතනේ මොනතරම් ප්‍රායෝගික කාරණාවක් ඔබට මට කියනවාද? දැන් බලන්න ඔබත් මමත් ජීවත් වෙන මේ ලෝකේ අපි ඕනතරම් දකිනවා නොඑක් නොකටයුතුකම් කරන අය බොහෝම ධනවත්ව ජීවත් වෙනවා. සමහරු රාරක්කු පෙරනවා. සමහරු රාරක්කු විකුණනවා. සමහරු මත්කුඩු ජාවාරං කරනවා. සමහරු මත් පෙති විකුණනවා. තවත් මේ වාගේ නොකටයුතුකම් ඕන තරම් මේ ලෝකෙ සිද්ධ කෙරෙනවා. සමහර අය මස් පිණිස සත්තු වෙති දෙඩි කරලා විකුණනවා. භාග්‍යතුන් වහන්සේ එපා කියපුවා. නමුත් ආන් ඒ ක්‍රම වලින් ඔවුන් දවසින් දවස බලාගෙන ඉන්නකොට දියුණු වෙනවා. සමහර අය කාන්තාවන් විකුණනවා වාගේ ව්‍යාපාර කරනවා. බොහොම වේගෙන් දියුණු වෙනවා. හැබැයි කෙනෙක් බොහොම ධාර්මිකව ශ්‍රද්ධාවෙන් යමක් උපයගෙන ජීවත් වෙනවා. ලොකු ධනවත්කමක් පේන්නත් නැහැ. අනික කරදරත් වැඩිනේ හරියට. බොහොම ශ්‍රද්ධාවෙන් ධාර්මිකව ජීවත් වෙන්න හදන පුද්ගලයාට සමහරලාට එකක් නැතිකොට එකක් කරදරයක් වෙනවා. ආන් එහෙම වෙච්චාම ඒගොල්ලන්ට නිරන්තරයෙන් හැඟෙන දෙයක් තමයි මේ තරම් යහපත්ව ජීවත්වෙන්න හදන අපිටම තමා මේ ඔක්කොම කරදරේ. නමුත් මේ අහස මහ පොළොව උහුලන්නේ නැති අපරාධ කරන අය ඉහෙන් බහින රෝගයක් නැතුව ජීවත් වෙනවා. මොකද්ද මේකේ වෙනස? ආන් එතකොට හිතෙනවා මේ ධහම වැරදිද? සමහර කරදර ඉවසන්න බැරිකොට එහෙමත් හිතෙනවා. පින් කරන අයට කොයි ලාභයක් කියලා. අපිට ආන්ගේ හිතෙන කතාවම තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කළේ. මේ ලෝකේ පව් කරන කෙනා යම් දවසක ඒ පව පැසෙනතුරු ඉෂ්ට විපාකයක්ම විඳිනවා. පෙර කරන ලද කුසල කර්මයක විපාකයක්ම විඳිනවා. නමුත් මේ ලෝකේ කරන මේ පව් ඔහුට අනිවාර්යෙන් විපාක දෙනවා. ඒකනේ දේශනා කළේ කිරි දවා ගත්ත ගමන් මිදෙන්නේ නැහැ කියලා. පව් කරන ගමන් විපාක දෙන්නේ නැහැ. මේ ලෝකයේ යම් කෙනෙකුට අපරාධයක් කරනවා නම් භාග්‍යතුන් වහන්සේට කරපු දේ තමයි දරුණුම අපරාධය. මොකද විශ්ව ධාතුවේ භාග්‍යතුන් වහන්සේ තරම් සුවිශේෂී කෙනෙක් තව නැහෙනි. ඒතර මේ මහා උත්තම පුරුෂ රතනයට යම් කෙනෙක් සිතුවිල්ලෙන් නමුත් නපුරක් කරනවා නම් ඒ සිතුවිලි මාත්‍රයට පවා ඒක විපාක දෙන්න පුළුවන්. අන්න ඒක නිසා දේවදත්ත හාමුදුරුවෝ ගෙජ්ජකූට පර්වත පාමුල සක්මන් කරන භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ගලක් පෙරළුවා. ගල මග නතර වෙච්ච බව ඇත්ත. පෙරළුවේ ගලට තැලිලා පොඩි වෙලා විනාශ වෙන්න ඕන කියලානේ. නාලාගිරි වගේ තිරිසන් සත්තුන්ට රාපෝල පෙරමගට එවුවා විනාශ කරන්න. අජාසත් රජුරවලව දුනුවායෝ ඉල්ලගෙන විදල මරන්න දුනුවායෝ යෙදුවා. ඉන්නතන මේ පව්කම් මොනව කරලත් දේවදත්ත හාමුදුරුවෝ හරි පහසුවෙන් පන්සලටත් වැඩියන්නේ. මගදිගට උන්වහන්සේට වද දුන්නේ නැහනේ කවුරුවත්. භාග්‍යතුන් වහන්සේට මෙහෙම කරන්න ලැහැත්ති වෙච්ච කෙනා කියලා කරදර වුණාද? නෑ. පව පළ දුන්නේ නෑ තව. පෙර කරන ලද පිනක විපාකයයි මේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ මේ අහස මහ පොළව නූහුලන තරම් අපරාධ කළත් පෙර කරන ලද පින විපාක දෙනකොට ඔහු සැප විඳින බව පේනවා මිසක් ඔහු දුක් විඳින්නේ නැහැ. අන් ඒකයි මේ කියන්නේ පාපෝපි පච්චති භද්‍රං යාව පාපං නපච්චති. පව්කාරයා යම් තාක් ඒ පව පැසෙනතුරු මේ ලෝකේ දුකක් විඳින්නේ නැහැ. පාපයාද යහපත දකි. පව පැහෙනතුරු පාපයා යහපත දකිනවා. හැබැයි යම් දවසක පව පැහිලනං එතනින්දලහු අයහපතම දකිනවා. අන්න ඒක නිසා අපිට ඔය පේනවා වැරදි වැඩ කර කර සැප විඳින අය ඕන තරම්. මේ ගාථා ධර්මයේ තේරුමට අනුව මොකද්ද හිතන්න තියෙන්නේ? උඹලා පෙර පිං කරලා තියෙනවා. ඒ පින උඩ තමයි ඔය ජීවත් වෙන්නේ. නමුත් ඔය කරගෙන යන කර්ම විපාක දෙන්න ගත්තහම කල්ප කාලාන්තරයක් ගැලවෙන්න වෙන්නේ නැහැ. මායාවේ ලෝකෙ හැටි. ඒතකොට අර විදිහට කල්පනා කරලා එහෙනම් ඉක්මනට කීයක් හරි හොයාගන්න මාත් වැරදි ක්‍රියාමාර්ගයක යනවා කියලා අර හොඳට හිටපු මිනිස්සයා වරදට පෙළඹෙනවත් එක්කම මායාව hina වෙනවා ඇති මේ සක්වල හෙලෙවෙන්න. ඇයි මගේ මල්ලට තව එක්කෙනෙක් බැහැගත්තා කියලා. ආන් ඒක නිසා එවන් අවස්ථාවන් වල මෙවන් ධර්ම කාරණා සිහිපත් කරගෙන මම අද කොච්චර පිං කළත් පෙර කරපු ලද අකුසල කර්මයකට අනුව තමයි මේ කරදර විඳින්නේ. නමුත් යම් දවසක මගේ පින විපාක දෙන්න ගත්තාම කල්ප කාලාන්තරයක් මෙහෙ නෙමෙයි විපාක දෙන්නේ සුගතියමයි කියන කාරණාවෙන් සතුටු වෙලා අපි හැම වෙලාවෙම කුසලයේ යෙදෙන එක අත්හරින්න හොඳ නෑ. අරගොල්ලෝ දියුණු වෙනවා වගේ පෙවුනට දියුණුවක් නෙමෙයි පෙරපිනේ තියෙන්නේ. මේ ලෝකේ දියුණුවක් නෑ. ලැබුණත් ඒකේ ඉතුරුක් නෑ. සමහරලාට කෝටි ගණන් හම්බ කරපුවා එක තුවාලයකට බෙහෙත් කරන්න ගිහලා ඉවර වෙනවා. ඒකට වුණේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැතුව යනවා. මොකද මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා. ඒකට ඔබ මම අපි හැමෝම යටත්. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ කියන්නේ. දෙවනි ගාථා රත්නයෙන් සඳහන් කළා භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රන්න පච්චති. මොකක්ද ඒ කියන්නේ? යම් තාක් පින නොපැසේද ඒ තාක් පින් කළ තැනැත්තා දායහපතම දකිනවා. යම් තාක් පින පැහෙන්නේ නැද්ද? ඒ පින පැහෙනතුරු අයහපතමයි දකින්නේ. හැබැයි යම් තාක් පින මෝරලා තියෙනවද එදා පටන් ඔහු අයහපතට විරුද්ධව සැප විඳිනවා. පින්නතනි බලන්නකො මේ ලෝකේ සමහර අය ඊටාම දිලිඳු ජීවිත ගත කරනවා. කාලයක් වේල කණ්ඩ නැතුව බොහොම දිලිඳුව හිටපු පුද්ගලයා සමහර කාලෙක මහා පුදුම ධනපතියෙක් බවට පත් වෙනවා. ඊටාම දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා තමන්ගේ කුසට ආහාරක් නොලැබ දුක් විඳලා සමහර කෙනෙක් ධනපතියන් බවට පත් වෙලා තියෙන මට්ටම දැක්කහම ඔහුගේ එදා ජීවිතයේ අද ජීවිතයේ අපිට හිතා ගන්නවත් බැරුව යනවා. හදිසියෙම පෙර කරපු කුසල කර්මඵල දෙන්න පටන් ගන්නවා. එහෙම අය ඕන තරම් අද අපේ සමාජ ජීවත් වෙනවා. එහෙම අය මුණ ගැහිලා තියෙනවා, එහෙම අය කතා කරලා තියෙනවා. අද පින් කරනවා වුණාට පෙර පව විපාක දෙන තුරුම දුක් විඳිනවා. පස්සේ කොහොම සැප විඳින්න පටන් ගන්නවා. ඒ සැපේ නවත්තන්න මේ ලෝකේ වෙන කාටවත් බෑ. ඒක ඊර්ෂ්‍යා කෙරුවට නවතින්නේ නැහැ. ඒක අනවින හෝනියම් කරලා නවත්තන්න පුළුවන්කමක් නැහැ. මේ ලෝකේ පුදුම බලයක් නිකුසලයට තියෙන්නේ. මේ විපාක දෙන කුසල ශක්තිය. ඒකයි දේශනා කළේ කුසලයේ ඵල දෙන තාක්කල් නැත්නම් කුසල් කරන්නාටද පව විපාක දෙන තාක්කල් කුසලයේ ඵලය දකින්න හම්බ වෙන්නේ නැහැ. යම් දවසක ඔහුගේ කුසලයේ මෝරනවද එදාට ඔහු දීර්ඝ කාලීන සැප විඳින කෙනෙක් වෙනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ආවහම සමහර කෙනෙක් බණ අහන අතරතුරම සෝවාන් වෙනවා. හැබැයි එහෙම සෝවාන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම අහන්න ඕනේ. එහෙම අහන්නත් ඕනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්නත් ඕනේ. පෙරපින් එළඹිලයි තියෙන්නේ. මෝරලා තියෙන නෙළුම් කැකුල පහවදා උදේ හිරු කිරණ දකින්නවත් එක්කම විකසිත වෙනවා වගේ පෙරපිනෙන් ආඩ්‍ය වෙලා පොහසත් වෙලා ඉන්න පුද්ගලයා නිර්මල ධර්මරත්නයේ කන වැකෙනකොට හේතු සම්පත් සම්පූර්ණයි නම් ඔහුත් වහාම මාර්ගඵල ලබනවා. ඉතින් ඒ වගේ කරුණු ගණනාවක් මේ කාරණාව ඔස්සේ ගෙනල්ලා අපිට සාකච්ඡා කරන්න තියෙනවා බොහෝ දීර්ඝ කරුණු. එතන අනාථපිණ්ඩික සිටුතුමාත් ඊටාම කෙටි කාලයකට දුප්පත් වුණා. ඒ කාලයත් එක්ක සිරිතුමාගේත් අකුසල කර්මයක් සමහරලාට එළඹිලා තියෙන්න ඇති. ඒ පිළිබඳව මෙතන සඳහන් කරලා නැහැ. ඒ කාරණාව පැහැදිලි කරන සමහර තැන් ත්‍රිපිටකයේ තියෙන්න පුළුවන්. නමුත් හේතුව මොකද්ද කියලා මේ ධර්ම කාරණාව පැහැදිලි කරන තැන විස්තර කරලා නැහැ. නමුත් සිටුතුමා වේගෙන් ධනපතියෙක් බවට නැවතපත් වෙන වර දිව්‍යාංගනාව නිසා. ඉතින් සිටුතුමා ඇය ගැන භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ ඇයටත් එක්කම ධර්ම දේශනාවක් කළා. විශාල පිරිසක් ඒ දේශනාව අවසානයේ ධර්ම අවබෝධය ලබා ගත්තා. බොහෝ දෙනෙක් මේ සංසාරයෙන් එතර වෙන වැඩපිළිවෙලට අවතීර්ණ වුණා. අන්න ඒක නිසා පින්නතුනි මේ කාරණාව ජීවිතේ හොඳට අත්විඳින්න ඕන දෙයක්. මම අර මුලින් මතක් කරපු කාරණාව අපේ ජීවිතවලට හරි ප්‍රායෝගිකයි. අපි කොච්චර හොඳට ජීවත් වුණත් අපිට කරදර එනවා. වෙන එකක් නිසා නෙමෙයි පෙර කරන ලද කුසල කර්ම. යස්ස ආස්සු මුකෝ රෝදං යමෙකුට යම් කාරණාවක් ඇස්වල කඳුළු පුරවගෙන ආවර්ජනය කරන්න සිද්ධ වෙනවා නම් කඳුළු මතින් කල්පනා කරන්න වෙන්නේ පෙර කරපු අකුසල ධර්මයන්. කඳුළුත් එක්ක විඳවන්න වෙලා තියෙන්නේ පෙර කරපු අකුසලයන්. යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති යමෙක් යම් කාරණාවක් ආවර්ජනය කරනකොට ඔහුට දැනෙන්නේ ප්‍රීතියක්ද සතුටක්ද සිනහවක්ද? සිනහ මුසුව භුක්ති විඳින්නේ පෙර කරන ලද කුසල කර්ම. ජීවිතයේ මේ දෙක උඩට යටට දෝලණය වෙනවා. අද දුක් විඳින කෙනා හෙට සතුටු වෙවි සැප විඳිනවා. ඒ සැප විඳ කෙනා තව දවසක අපි දකිනවා මහත් වූ දුක් වේදනාවක පැටලිලා ඉන්නවා. මේ ඔක්කොම පෙර කරන ලද කුසලයට අනුව පෙර කරන ලද කර්මයට අනුව තීරණය වෙලා තියෙන දේවල්. ආන්ගේ නිසා යහපතෙහි යෙදෙන පුද්ගලයා කොච්චර යහපත් දෙයක් කළත් වැඩක් නැහැ. මට තියෙන දුකක්මයි කියලා කවදාවත් යහපත නතර කරන්න හොඳ නැහැ. මොකද මේ යහපත් වැඩවල ප්‍රතිඵල නැතුව නෙමෙයි. නමුත් මා විසින්ම පෙර කරන ලද කර්මයක් විපාක දෙන්න ලෑස්ති වෙලා තියෙන බවයි එකෙන් පේන්නේ. ඒ නිසා ඔබ මම ඕන තරම් අතීතේ කර්ම කරපු අය. අපි කරපු කර්ම වලට අපායවල දුක් වින්දා. නමුත් කරපු කර්මෝලින් ටිකයි විඳවලා තියෙන ගොඩක් විඳවන්න තියෙනවා. ඒ නිසා අනාගතයේ සතුටු වෙන්න පුළුවන් තැනක නෙමෙයි තියෙන්නේ. අපි සියලු දෙනාම මේ වෙනකොට පෙර වැරදි වලට දඬුවම් ලැබලා ඉන්නේ. අපි හැමෝම පෙර වැරදි වලට දඬුවම් ලැබලා ඉන්නේ. ඒ දඬුවම තාම විපාක නුදුන්නා විතරයි තීන්දුව කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි හැමෝම වරෙන්තු වෙච්ච වැරදිකාරයෝ මේ හිටියද? පෙර පව් අනිවාර්යෙන් ගෙවන්න සිද්ධ වෙනවා. පෙර පව් ගෙවන්න තියෙනකොට අලුත් පව් කරන්න එපා කියලායි දේශනා කළේ. මහණෙනි උපන් අකුසල් නූපන් අකුසල් නූපදවන්න උපන් අකුසල් යටපත් කරන්න. නූපන් අකුසල් වලට ඉපදෙන්න දෙන්න එපා. උපන් අකුසල් කොහොම හරි ප්‍රහීණය කරන්න. නූපන් කුසල් වර්ධනය කරන්න. උපන් කුසල් භුක්ති විඳින අතර නැත්නම් උපන් කුසලයේ ආරක්ෂා කරන අතර නූපන් කුසල උපදවන්න. ඉන් හැම වෙලාවෙම අලුත් කුසල කර්ම උපදවා ගනිමින් මෙලවත් යහපත් කරගෙන පරලොවත් යහපත් කරගෙන සුගතියෙන් සුගතියට ගමන් කරලා අමා මහ නිවනින් සැනසෙන්න මේ ධර්ම කාරණාව ජීවිතයට එකතු කරගෙන ජීවිතේ නිරන්තරයෙන් මේ ධර්ම කාරණාවට අනුව ජීවිතය දිහා බලමින් මෙලව පරලෝ සුවපත් කරගන්න මෙලව ජීවිතයේ තව තවත් ධර්මානුකූලව සාර්ථක කරගන්න අපේ පින්නතුන්ට රත්නත්‍රි ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ අමන්දුලුව සීදුව ලිපිනේ පදිංචි ජගත් කුමාර මහවේගෙදර මහත්මයා ප්‍රියන්ති බමුණු ආරච්චි මහත්මිය මේ දෙපළ විසින්. උතුම් අරමුණ 2023 ජනවාරි 19 වන දිනට UA ඥානවති ආදරණීය මෑණියන් පරලෝ සැපත් වී මාස 4ක් සපිරීම නිමිත්තෙන් මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් 2023 ජනවාරි 18 ජන්මදිනයේ සැමරූ ප්‍රියන්ති බමුණු ආරච්චි තම ස්වාමි දිනියට රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් එවැගේම 2023 ජනවාරි 20 වෙනි දින ජන්මදිනයේ යෙදෙන ජගත් කුමාර මහවේගෙදර ආදරණීය ස්වාමි පුරුෂයාට රත්නත්‍රි ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත් මේ දෙපළ විසින් විශේෂයෙන් මේ පින්කමේ දායකත්වය දරනවා. එවැගේම සමදිනි දියණියට ලෝචන පුතණුවන්ට ජේ.පී. කරුණාවති ආදරණීය මෑණියන්ට දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන අතර වසර 32කට පෙර පරලොව ගිය ලොකු බණ්ඩාර මහවේගෙදර ආදරණීය පියාණන්ටත් වසර 9කට පෙර පරලොව ගිය පී.බී. පියරත්න ආදරණීය පියාණන්ටත් අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළුව අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයටත් පූජනීය බරලන්දේ අවසරයි වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිච්ච හැම කෙනෙකුටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනට මේ කුසල් හේතු වේවා. 2023 ජනවාරි මාසේ 18 වෙනි දින ජන්මදිනයේ සැමරූ ඒ වගේම 2023 ජනවාරි මාසේ 20 වෙනි දින ජන්මදිනයේ සිහිපත් කරන ජගත් කුමාර මහවේගෙදර මහත්මයාටත් ප්‍රියන්ති බමුණු ආරච්චි මහත්මියටත් අපි රැස් කරගත් උතුම් සද්ධර්ම දානානිසංසයත් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වහවහ සැලසේවා. ඉදිරියටත් තමන්ගේ ජීවිතය තුළ පවතින ශ්‍රද්ධාදී ගුණධර්මයන් තව තව දියුණුවෙන් දියුණුවටපත් කර ගනිමින් කල්යාණ මිත්‍රයන්ගේ මනාව ඇසුර ලැබමින් ලබාගත් මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් ඉෂ්ට සිද්ධ කර ගනිමින් සුගතියෙන් සුගතියට ගමන් කරන්න අමා මහ නිවනින් සැනසෙන්න ඒතාක් මේ පින් පඬුර ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මික